Daddy 360 channel එකට ඔයගලංගෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න ආවේ ඔස්ට්‍රේලියාවේ ජොබ් එකට ඇප්ලයි කරන්න CV එකක් හදාගන්න විදිහ. දෙනෙක්ම Facebook එකේ YouTube එකේ දෙකේම දාලා තිබුණා මම මේ ළඟදි කරපු වීඩියෝ එක අර හොඳම ඒරියා එක සම්බන්ධයෙන් කරපු වීඩියෝ එක. ඒකෙදි මම කතා කරා transportation, job opportunities, part time jobs, shopping ඔය වගේ තියෙන ගොඩක් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කළා ඒ වීඩියෝ එකේ. ඉතින් ඒකෙදි මම හිතන්නේ ජොබ් ගැන මම කතා කරපු වෙනදා ඔයගොල්ලෝ අහලා තිබ්බ කොහොමද CV එකක් හදාගන්නේ කියලා. මොකද්ද ඔස්ට්‍රේලියාවේ ස්ටෑන්ඩඩ් CV ෆෝමැට් එකක් තියෙනවද? තවත් එක්කෙනේ මට මතකයි අහලා තිබ්බා ඔක්කොම CV එකේ යන්න ඕන කැපිටල් ලෙටර්ස්ද? ඔන්න ඔය වගේ ගොඩාක් එක එක ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම දැන් මෙතනදී කතා කරන්න හදන්නේ ඇත්තටම මම ඔස්ට්‍රේලියාවේ දැන් අවුරුදු 3ක් විතර ඇවිල්ලා වැඩ කරගෙන යනවා. ඉතින් මෙතනදී මම ඉන්ටර්වියු වලට සහභාගී වෙලා තියෙනවා වගේම මම කට්ටියව ඉන්ටර්වියු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම කැමති මගේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මම ජොබ් එකකට ඇප්ලයි කරද්දී මොන විදියටද CV එක හදන්නේ? ඊට අමතරව මම කවහරි ඉන්ටර්වියු කරනකොට මොන වගේ දේවල්ද බලන්නේ කියලා. ඉතින් මේකෙදි පළවෙනි දේ තමයි මේ ඔස්ට්‍රේලියාවේ CV ෆෝමැට් එකක් කියලා එහෙම ලොකුවට වොරි වෙන්න එපා. ඉතින් ඕගොල්ලෝ ගොඩක් උනන්දු නම් ඔස්ට්‍රේලියාවේ පිළිගත් ආයතනයකින් CV එකක් ගැන බලන්න ඔන්න seek.com එකෙන් ඒගොල්ලෝ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් වගේක් දීලා තිනවා. ඒකේ ලින්ක් එක මේ channel එකේ පල්ලෙහින් මම දානවා. එක දෙයක්. ඕගොල්ලෝ තාමත් මේ channel එකට subscribe වෙලා නැත්නම් මම කියනවා ඔයගලන්ට subscribe වෙන්න කියලා. මොකද එහෙම කරොත් හැමදාම කියනවා වගේ වාසි තුනක් තියෙනවා. එකක් තමයි ඔයාට වෙන වාසිය මේ වගේ වීඩියෝ ඔයාට කෙලින්ම රීච් වෙනවා. ඊට අමතරව ඔයාට notification එකක් එනවා channel එකට subscribe වුණොත්. Like එකක් දැම්මොත් මගේ වීඩියෝ වගේම මේ සම්බන්ධ තියෙන වෙන වීඩියෝ වුණත් ඔයාට රීච් වෙන්න පුළුවන්. ඒකට ඒක එක. දෙක ඇවිල්ලා ඔයාට තව එක්කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් මේ වගේ වීඩියෝස් වෙන අයටත් රීච් කරවන්න. ඔයා වගේ ජොබ් හොයන CV එකක් හොයන ඒ වගේ ෆෝමැට් එකක් ගැන බලන එක්කෙනෙක්ට තව දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔයා ලයික් කරොත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරොත් ඔයාගේ එතකොට සිමිලර් ප්‍රොෆයිල් එකට එක මැච් වෙන හින්දා. තුන්වෙනි එක තමයි ඔයා මගේ channel එකට කරන උදව්ව. ඒක තමයි මට subscribers ලා වැඩි වෙනවා, views වැඩි වෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම channel එක ඉගෙනම කරගෙන යන්න encouragement එකක් වෙනවා. ඉතින් දැන් subscribe කතාව ඇති. දැන් ආයේ යමු මාතෘකාවට. ඉතින් මම කිව්වා වගේ seek.com එකේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඉතින් මෙතනදී එක එක ප්‍රෙෆරන්සස් තියෙනවා. සමහරු දැන් ගොඩක් වෙලාවට කියනවා මොඩර්න් CV එකක් වෙන්න ඕනේ, එක page එකක තමයි තියෙන්න ඕනේ කියලා. දැන් මට සමහරු CV එවලා තිනවා ලංකාවේ අයගේ CV. සමහරලාට අවුරුදු 30 ගණක් වෙලත් ඕගොල්ලෝ CV එකේ A-level results දාලා තිනවා. මම දකින්න විදිහට O-level A-level results අවුරුදු 30ක් විතර එක්ස්පීරියන්ස් එකක් ආවට පස්සේ ඒක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. ඔයාට අරන් තියෙන ළඟම අධ්‍යාපනික සුදුසුකම තියෙන ඩිග්‍රියක්, MSc එකක්, එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක්, එහෙම නැත්නම් පුහුණු සහතිකයක්, ඒ කියන්නේ සර්ටිෆිකේට් 2 3 4 ඒ වගේ තියෙනවා නම් ඒව තමයි එන්න ඕනේ. A level එන්න ඕනේ. ඔයාට දාන්නම ඕන නම් දාන්න. මම නම් ඇත්තටම දාන්නේ නැහැ. මොකද ඒව කරන්න සාමාන්‍යයෙන් O level A level කියන එක ප්‍රී රික්විසිට් එකක් හින්දා. මම CV එකක් ආගේ හැරි බලනකොටත් ඒ වගේ එකක් දානවා කියන්නේ ඇත්තටම මිනිස්සු තාමත් අර A level මානසිකත්වයක තමයි ඉන්නේ. ඉතින් ඒක කරන්න එපා. ඒක එකක්. අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් එකක් අරගෙන යම් කිසි දෙයක් ඔයාට පැහැදිලි කරන්න ඕන නම් ඔයා එක pages දෙකකට අරන් ගියාට කමක් නැහැ. සාමාන්‍යයෙන් මගේ ප්‍රෙෆරන්ස් එක pages දෙකක්. සමහර විට ඔයාට එක pages තුනකට යන්නත් පුළුවන් ඔයාගේ ලොකුවට කියන්න ඕන. හැබැයි ගොඩාක් කියවන්න දෙන්නත් එපා. මොකද සමහර වෙලාවට ඔයාගේ CV එකේ ඉන්ට්‍රස්ට් එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි ඔයා මෙහි ජොබ් එකට ඇප්ලයි කරද්දී හැම තිස්සෙම ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන විදිහට තමයි CV එක දාන්න ඕන. ඔයා ස්ටෑන්ඩඩ් CV එකක් හදාගෙන ස්ටෑන්ඩඩ් කවර් ලෙටර් එකක් හදාගෙන ඒකට දාන්න යන්න එපා. හැම තිස්සෙම කවර් ලෙටර් එක ඒ ජොබ් එක ස්පෙසිෆික්ලි ඒ ජොබ් එකට ස්පෙසිෆයි කරලා ඔයා දාන්න ඕනේ. මොකද කම්පැනිය බලනවා ඒ ඇප්ලයි කරන මනුස්සයා කම්පැනිය ගැන මොන හරි රිසර්ච් කරලා තියෙනවද, එයා මේකට ඇත්තටම කැමතිද? අන්න ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් අවශ්‍ය නිසා ඔයා හැමතිස්සෙම ඔයාගේ කවර් ලෙටර් එකයි CV එකයි පුළුවන් තරම් අර ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන කීවර්ඩ්ස් යූස් කරලා ඉවරලා හදන්න වෙනවා. අනිත් එක තමයි දැන් මෙහෙදි CV එකකට ගොඩාක් කට්ටිය CV ඇප්ලයි කරුවාම ජොබ් වලට හැම CV එකටම 1x1 යන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම HR වගේ කරපු අය දන්නවා. ඒකට තියෙනවා සොෆ්ට්වෙයාර්ස්. ඉතින් ඒකට සොෆ්ට්වෙයාර්ස් අර Google කීවර්ඩ් සර්ච් කරනවා වගේ
අර ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකයි ජොබ් ප්‍රොෆයිල් දාන එක්කෙනාගේ සීවී එකයි අතර මැච් කරලා ඉවර වෙලා ඒ සොෆ්ට්වෙයාර්ස් වලින් කැල්කියුලේට් කරනවා මේක කොච්චර පර්සන්ටේජ් එකක් මැච් වෙනවද මේ ප්‍රොෆයිල් එක කියලා. ඉතින් මම දන්නවා මම සාමාන්‍යයෙන් ඉන්ටර්විව් කාව හරි ඉන්ටර්විව් කරනවා නම් එතකොට HR ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට දෙනවා සීවී වගේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බේසිකලි ඒ සීවීස් ටික ගන්නේ අර වැඩි පර්සන්ටේජ් එකක් කීවර්ඩ්ස් මැච් වෙලා ඒ ප්‍රොෆයිල් එකට මැච් වෙනවා කියලා සොෆ්ට්වෙයාරකින් තීරණය කරන එක. ඉතින් ඒ නිසා ඉතාම වැදගත් අර ජොබ් එකට අදාළ වෙන විදිහට CV එක කරන්න. ඉතින් ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ CV එකක් අරගෙන ඒක 500කට විතර යවනවා. හැබැයි ඉතින් එහෙම කරාම ඒක it will just get lost in the clutter. ඉතින් ඒක ආව එතකොට highlight වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා ඒ වචන ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන ඔයාගේ CV එකේ තියෙන විදිහට වග බලා ගන්න. ඒක කරන එක ලොකු ඉම්පෝර්ටන්ට්. ඊට අමතරව cover letter එක ගොඩාක් ඉම්පෝර්ටන්ට්. මොකද cover letter එකේදී ඔයාගේ overall background එක දෙන නිසා. ඉතින් සමහරලාට කට්ටිය හිතනවා පිටු දෙකක් විතර ගියාට පස්සේ මේ ජොබ් එකේ පිටු දෙකක් විතර ඔයා දැම්මොත් එහෙම ඒක සම්පූර්ණයෙන් කියවන්නේ නැහැ කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ඇත්තටම handful of CVs තමයි, ඒ කියන්නේ ඉතාලම කීපයක් විතරයි රෙක්‍රූට් කර රෙක්‍රූට්මන්ට් මැනේජර්ට හම්බෙන්නේ. ඒ මැනේජර් ඊට පස්සේ කරන්නේ ඇත්තටම ඒ CV එක සම්පූර්ණයෙන්ම එයා කියවනවා ඉන්ටර්විව් කරන්න කලින්. ඔයාට සමහර වෙලාවට අත්දැකීම් තියෙන්න පුළුවන් සමහරු කියවන්නේ නැතුව ඉන්ටර්විව් කරන. හැබැයි සාමාන්‍යයෙන් ඒ තෝරගන්න 14ක් CV ටික සම්පූර්ණයෙන් කියවන. හැබැයි ඊට කලින් වෙන්නේ අර සොෆ්ට්වෙයාර් එකකින් තමයි සෝට් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට කියනවා ජොබ් එකට ඇප්ලයි කරද්දී ජොබ් එකේ තියෙන වචන වලට අදාළ කරගෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් ඒකට අදාළ කරගෙන කරන තරමට හරියනවා. ඉතින් ඔයා මෙහෙ ඇවිල්ලා ජොබ් එකක් ඇප්ලයි කරනකොට අනිත් දේ තමයි ඔයා එකකට දෙකකට නැත්තම් හතර පහකට විතරක් දාලා නිකන් ඉන්න එපා. සමහරලාට ඔයාට ජොබ් 100කට 200කට විතර දාන්න ඕනේ. ඒක පොඩ්ඩක් TDS task එකක් තමයි. හැබැයි හැමතිස්සෙම ඔයා කම්පියුටර් එකේ තියාගන්න හැම ජොබ් එකටම ෆෝල්ඩ් එකක්. ඒ ෆෝල්ඩ් එකේ එතකොට ඔයා දන්නවා දැන් ඔයා මොකද හැමතිස්සෙම CV එක adjust කර කරනේ දාන්නේ. මම කියන්නේ මෙතන බොරු දාන්න කියලා. හැබැයි ඔයාගේ ජොබ් එකේ අර description එකට අදාළ වෙන විදිහේ CV එකක් හදන්න කියලා විතරයි කියන්නේ ඔයාගේ experience එක use කරලා. ඉතින් ඒ නිසා ඔයා ඒක දාගෙන ඉන්න එක වැදගත් වෙනවා. මොකද ඔයාට අපව කෝල් එකක් දීලා කවුරු හරි ඒ දේවල් ඇහුවොත් එහෙම ඔයාට ඒ ජොබ් එකට ඔයා දාලා තියෙන CV එක මොකද ඒ ස්පෙસિෆික් එක කියලා ඔයාට ගිහිල්ලා බලලා කතා කරන්න පුළුවන්. ඔය ටැක්ටික්ස් ටික ඔයාට සාමාන්‍යයෙන් යූස් කරන්න පුළුවන් එකක් කරන්න. ඉතින් මම ඇත්තටම කියනවනම් මම කවදාවත් මෙහෙ ඇවිල්ලා ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩර්ඩ් CV කියලා හැදුවේ නැහැ. ඔය seek.com එකේ තියෙන එක මම දැම්මේ නැහැ. මම කරේ මම කාලයක් තිස්සේ අරගෙන ආපු ස්ටෑන්ඩර්ඩ් CV එකක් adjust කරලා දැම්මේ. ඉතින් මම මේක මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ ඇහුවට පස්සේ තව දෙතුන් දෙනෙක් මීට මට කලින් අවුරුදු 10කට 12කට කලින් ආපු හැගිනුත් ඇහුවා. ඉතින් ඒගොල්ලොත් එහෙම ඔස්ට්‍රේලියන් කියලාම මේකක් නැහැ. හැබැයි ඒගොල්ලොත් පිටු දෙකක වගේ CV එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් එක්ස්පීරියන්ස් ගොඩක් නැත්නම් ඔයාට එක පිටුවකට යන්න පුළුවන්. ඉතින් හැබැයි මම කිව්වා වගේ ඔයාගේ මේ O level A level ඒ වගේ වලන් ලොකුවටම අදාළ වෙන්නේ නැහැ. මොකද ලංකාවේ A level කියන එක මේ මිනිසුන්ට අදාළ නැහැ. මේ මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ ඔයා ඩිග්‍රී එකක් ඒ වගේ දේවල් කරලා තිනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. හැබැයි ඔයා දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා මෙහි ඇවිල්ලා තිනවා නම් ඔන්න එතනදී ඔයාගේ ඇඩ්වාන්ස් level ඒ results නැත්නම් O level results වැදගත් වෙන්න පුළුවන්. මොකද ඔයාට ලොකුවට දෙයක් වෙන්නണ്ട නැති නිසා. ඉතින් ඔන්න ওই දේ තමයි මට කියන්න ඕනි උනේ. මං හිතනවා ඕගොල්ලන්ගේ ප්‍රශ්නෙට මේකෙන් උත්තරේ හම්බෙන්න ඇති කියලා. ඉතින් නැවත මතක් කරනවා channel එකට subscribe වෙලා නැත්නම් subscribe පාරකුයි like එකකුයි ගහගෙන යන්න. bye.